අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ කැම්පස් ලබන ගොඩක් වැදගත් වෙන නියුමරිකල් මෙතඩ් එකේ භාවිතා කරන ප්‍රධානම දෙක. පළවෙනි එක තමයි නිව්ටන් රැප්සන් මෙතඩ් එක, අනිත් එක රැප්ගල් මෙතඩ් එක. මේ ක්‍රම දෙක යොදාගන්නේ අපි සාමාන්‍යයෙන් අර සිංගල් වේරියබල් එකක් තියෙද්දී ඒකෙදි රූට් ටැප් වෙන යොදාගන්න ක්‍රම දෙකක්. එතකොට සිංගල් වේරියබල් එකදී මේ නල් ලීනියර් ඉක්වේෂන් එකයි ලීනියර් ඉක්වේෂන් එකයි කියලා ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මම ගන්නවා නන් ලීනියර් එක කියලා කියන්නේ පවර් එක. නන් ලීනියර් ඉක්වේෂන් එකදී නන් ලීනියර් ඉක්වේෂන් එකදී පවර් එක අපි සලකන්නේ දෙකක් හෝ ඊට වඩා වැඩි එකක්. x වර්ගය කියන්නේ මේ බලය දෙකක් හෝ ඊට වඩා වැඩි එකක්. 3x ගාණය 3.5. ඒ වගේ පවර් එකකට වඩා වැඩි නම් අපි ඒකට කියනවා නන් ලීනියර් කියලා. එතකොට මේ වගේ xy ගත්තොත් ඒ මෙතන පවර් එක 1යි, මෙතන පවර් එක 2යි, ධන 3 තිබුණොත් මෙතන සම්පූර්ණ බලය නම් 1 1 2ක්. මේකත් උතෝර නන් ලීනියර්. ඒකට ලීනියර් කියන්නේ ලීනියර් ඉක්වේෂන් එකක් කියලා කියන්නේ අපි සලකන වේරියබල් එකේ පවර් එක බලය එකක් නම් x 1 ධන 3. ඒක බලය 1යි. ඒක 3යි x 3y. ඒ වගේ එක ගත්තොත් මෙතන පවර් y බලය 1යි, මෙතන බලය 1යි. ඒක මේවා ඔක්කොම linear equation. එතකොට අපි මෙතනදී අද කතා කරන්න යන්නේ non linear, ඒ කියන්නේ මෙන්න මේ වගේ equation එකදී කොහොමද solution එක හොයන්නේ කියලා. එතකොට root එක කොහොමද හොයන්නේ කියලා. එතකොට මේකෙදී අපි ගන්නවා xy. මෙතනදී නම් variable දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ single variable. Single variable කියන්නේ එතකොට තනි variable එකක් තියෙන x නම් x තියෙන. මෙතනදී මේක ගැන අපි සලකන්නේ, මේක ගැන අපි පස්සේ සාකච්ඡා කරනවා. එතකොට අපි සලකන්නේ යන්නේ variable එකක් තියෙද්දී කොහොමද root එක හොයන්නේ කියලා. එතකොට මේ රූට් එක හොයන්න ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් භාවිත කරනවා. සිංගල් වේරියබල් එකක් තියෙද්දි ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් යොදා ගන්නවා. එකක් ග්‍රැෆිකල් මෙතඩ් එක, එකක් ග්‍රැෆිකල් මෙතඩ් එකෙන් ප්‍රස්තාරික තුනේ, අනිත් එක නිව්ටන් රැප්සන් මෙතඩ්. නිව්ටන් රැප්සන් මෙතඩ් අපි මුලින්ම කතා කරමු ග්‍රැෆිකල් මෙතඩ් එක කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මුලින් ග්‍රැෆිකල් මෙතඩ් එක කතා කරා. දැන් ඊළඟට අපි බලමු නිව්ටන් රැප්සන් මෙතඩ් එක කොහොමද මේකට යොදාගන්නේ කියලා. එතකොට මේ නිව්ටන් රැප්සන් මෙතඩ් එක මම දැන් කතා කරන්න යන්නේ සිංගල් වේරියබල්. ඒ කියන්නේ තනි වේරියබල් එකක් තියෙද්දි කොහොමද නිව්ටන් රැප්සන් මෙතඩ් එක යූස් කරලා අපි fx සමානයි, මෙන්න මේ වගේ fx සමානයි බිඳුව කියන සමීකරණයක රූට් හොයන්න තමයි යන්නේ. මූල හොයන්න කොහොමද කියලා කතා කරන තමයි නිව්ටන් රැප්සන් මෙතඩ් එකදී යන්නේ. එතකොට මේ නිව්ටන් රැප්සන් මෙතඩ් එක යොදාගන්නේ අපි සාමාන්‍ය අර මේකට කියනවා ඉටරේෂන් මෙතඩ්. ඒ කියන්නේ නැවත නැවත කරගෙන යන එක. ආදේශ කරනවා, ඒකට ආදේශ ඒකෙන් ඉනෙක් කරන බලනවා. ඊට පස්සේ එක එක දිගට යනවනම් ඒකට කියන ඉටරේෂන් මෙතඩ් එක. කියන්නේ පල්ලෙහාට ආදේශ කරන ආදේශන පල්ලෙහාට යන ක්‍රමය. ආදේශ කරන ගියාට පස්සේ අවසානයේ අපි රූට් එකක් ගන්නවා. ඒකේ සාමාන්‍ය නිව්ටන් රැප්සන් මෙතඩ් එකේදී හඳුන්වලා දීලා තියෙන්නේ මෙන්න මේ වගේ graph එකක්. අපි හිතමුකෝ මූලයක් දැන් තියෙනවනම් මෙන්න මේ වගේ අපි සාමාන්‍ය සලකමු මෙන්න මේ වගේ graph එකක්. එතකොට මේකට මූලයක් තියෙනවා කියන්නේ මේ අපි මේ y කියන මේ ප්‍රස්ථාරය මේ x අක්ෂයේ ඡේදණය වන තැන තමයි මූලේ සලකන්නේ. එතකොට මෙතනදී තියෙන අගයට තමයි කියන්නේ මූලේ කියලා. x අක්ෂයේ මෙතන ඡේදණය වන තැන තියෙන එකන තමයි මූලේ කියලා කියන්නේ. එතකොට x1 කියලා ගත්තොත් මෙතන තමයි මූලේ තියෙන්නේ. එතකොට මේ නිව්ටන් රැප්සන් මෙතඩ් එකේදී එයාලා හඳුන්වලා දීලා තියෙන ප්‍රමේය තමයි අපි මේකෙදී ඉස්සලම මූලිකව x0 කියන ඉනිෂියල් කන්ඩිෂන් එකක් දරගන්න ඕනේ. ඉනිෂියල් ගෙස් එකක් දෙනවා. ගානෙදි අනිවාර්යෙන් ඉනිෂියල් ගෙස් එකක් දෙනවා. ඉනිෂියල් ගෙස් එක කොතන හෝ දෙනවා. අපි ඒක normally හිතනවා x node xn කියලා. එතකොට xn කියන එක නම් මම මෙතන කියලා හිතනවා. xn කියන එක නම් මෙතන නම් ඒකට අදාළ ප්‍රස්ථාරය වෙන මේ ඡේදණය වෙන තැන අගය අපරව ගන්න පුළුවන් මෙතන. ඒක මම හිතනවා f x n කියලා.
ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙතනදී මෙන්න මෙතනදී මේ ප්‍රස්තාරයට ස්පර්ශ කරනවා. මෙන්න මේ ලක්ෂයේදී ස්පර්ශ කරනවා. ස්පර්ශ කියන්දර පස්සේ මෙන්න මේ ස්පර්ශකය ඇවිල්ලා x අක්ෂයේ ඡේදනය වන ස්ථානයේ එයාම නොටේෂන් එකක් දක්වනවා. මෙතන xn මෙතන කැපුම් කරන x n ධන x කියලා. xn ධන x කියලා. එතකොට මෙතන කැපුම් තැන xn ට අදාළ fxn දානවා. ඊට පස්සේ එතනදී ස්පර්ශයක් කරනවා. ඒක x අක්ෂයේ ඡේදනය වන තැනට කියනවා xn ධන 1. එතකොට xn ධන 1 වලින් මට උඩට පොඩ්ඩක් ගිහිල්ලා මේ ප්‍රස්තාරයේ ඡේදනය වන මෙන්න මෙතනදී අපිට ගන්න පුළුවන් f xn ධන 1 වුණා. හරිද? දැන් එතකොට මම දැන් මේ ස්පර්ශකය ගත්තනේ. ස්පර්ශකය මම මේ x අක්ෂයත් එක්ක හදන කෝණය තීටා කියලා ගන්නවා. ස්පර්ශකය x අක්ෂයත් එක්ක හදන කෝණය tan මේ තීටා කෝණය තීටා කියලා ගන්නවා. එතකොට අපි දන්නවා x අක්ෂයත් එක්ක ස්පර්ශයක් හදන මේ කෝණය tan නගේ අනුක්‍රමණයට සමානයි. එතකොට මට අනුක්‍රමණය මේකේ ලියන්න පුළුවන් මේ ස්පර්ශකය අනුක්‍රමණය. එහෙම නැත්නම් tan තීටා අනුක්‍රමයේ සමානයි tan තීටා. එතකොට අපිට ලියනකොට tan තීටා කියන්නේ මොකද අනුක්‍රමයේ හොයන්න අපි මේ දවස්වල දන්නවා y බෙදී y අක්ෂික y අක්ෂාංක කණ්ඩායම වෙනස් බෙදීම x කණ්ඩායමක වෙනස. එතකොට y කණ්ඩායම වෙනස් කියන්නේ මේක. ඒ කියන්නේ මොකද්ද? මෙතන y යගේ f xn මෙතනදී බිඳුවයි. එතකොට y කණ්ඩායම වෙනස් මට ගන්න පුළුවන් f xn අඩු කිරීම බිඳුව. මෙතන f xn මෙතන බිඳුව. බෙදීම ඒකට අදාළ x කණ්ඩායම වෙනස xn අඩු කිරීම xn මෙතන xn අඩු කිරීම xn ධන 1 xn ධන 1 හරි. එතකොට මේ මොකක්ද කිව්වේ? මම ස්පර්ශකයේ අනුක්‍රමණය. අනුක්‍රමණය සමාන වෙනවා tan තීටාට. tan තීටා හොයන්නේ y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනස. එතකොට y කණ්ඩායමක වෙනසද කියනවා fxn මෙතන fxn අඩු කිරීම බිඳුව x කණ්ඩායමක වෙන xn අඩු කිරීම xn ධන 1. ඊට පස්සේ අපිට මේකෙදි කරන්න තියෙන්නේ මේක සුළු කරලා ප්‍රකාශනයක් ගන්න එක. අපි දන්නවා මේකේ තියෙන අනුක්‍රමණය මොකක් හරි ලක්ෂයකදී මේ ප්‍රස්තාරය මම හිතුවේ fx නම් මෙන්න මෙතනදී ඒකට ඇඳපු ප්‍රස්තාරයේ අනුක්‍රමණය හිතනවා මම f'xn. ඒ කියන්නේ අනුක්‍රමණය මොකක් හරි ලක්ෂයකදී ඇඳපු එක නම් අවකලන කරාමත් වෙන්නේ ඒකනේ. එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මෙතනදී අනුක්‍රමණය වෙනුත් ගන්න පුළුවන් f'xn f xn බෙදීම xn අඩු කිරීම xn ධන 1. හරි. ඒ කියන්නේ මොකක් හරි අපි දන්නවා මේ ස්පර්ශකයක්. ඒ කියන්නේ මේක මොකක් හරි වක්‍රයක් තියෙනවා xn කියලා මොකක් හරි එකක් තියෙනවා. එතකොට ඒකට අනු ස්පර්ශකයක් ඇන්දර පස්සේ මේකේ අනුක්‍රමණය අපිට අනුක්‍රමණය ගන්න පුළුවන් වුණා. අවකල අනුක්‍රමණය ලැබුණා. මේක මේ සිතේ අවසන් කරාම මේ ලක්ෂයේදී අදාළ ස්පර්ශකයේ අනුක්‍රමණය ලැබෙනවා. එතකොට මේකේදී අපිට පරස්පුන්ති දාන්න මේක මෙහෙට ගුණ කරාට පස්සේ එනවා x n ඍණ x n ධන 1 f x n බෙදීම මේක මම මෙහෙට දෙනවා f dash x n. ඊට පස්සේ මේක සුළු කරලා සූත්‍රයක් ගන්න පුළුවන් x n ධන 1 සමානයි x n මෙහෙට දැම්මා අඩු කරා f x n බෙදීම f'xn. දැන් මේක තමයි අපි යොදා ගන්න සූත්‍රය. මේක අපිට කෙලින්ම ගණනෙදී යොදා ගන්න පුළුවන්. මම මේක නිකන් තියරි විදියට ඔප්පු කරලා පෙන්නුවේ. මේක කෙලින්ම නිව්ටන් රැප්සන් මෙතඩ් එකේදී මේක කෙලින්ම අපිට යොදා ගන්න පුළුවන්. නිව්ටන් රැප්සන් මෙතඩ් එකේදී අපිට මේක කෙලින්ම යොදා ගන්න පුළුවන් ගණනකදී. එතකොට මේකට අපි ඉනිෂියල් කන්ඩිෂන් එක කියන්නේ මෙතනදී n වලට යොදා ගන්න පුළුවන් බිඳුව 1 2 3 ඕනම ගැ එන්න වලට යොදා ගන්න පුළුවන්. ඒතකොට ගානකදී දෙද්දි fx දෙනවා. ඒ කියන්නේ fx n දෙනවා. fx n දෙනවා. ඊට පස්සේ එයාලා x n එනේ ඉනිෂියල් කන්ඩිෂන් එකද? ඉනිෂියල් කියන්නේ බිඳු අවස්ථාව. ඒ කියන්නේ ගානේදී x බිඳුවක් ගැ දෙනවා. fx n දෙනවා, x බිඳුවක් දෙනවා. ඊට පස්සේ අපේ ප්‍රශ්නය අහනවා මේ fx n සමානයි බිඳුවේ fx n සමානයි බිඳුවේ root මොනවද? root මොනවද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට ගානේදී fxn කියන ශිතය දෙනවා. ඒකේ තියෙන තනි variable එකක් විතරයි. ඒකට අදාළ x0 කියන initial guess එක දෙනවා. ඊට පස්සේ අපේ ප්‍රශ්නේ අහන්නේ fxn සමානයි බිඳුව root මොකක්ද කියලා. එතකොට root එක හොයද්දී මේකෙදී
ඇත්ත වගේ නෑ. හරිද? ඇත්ත වගේ නෑ. මේක ටොලරන්ස් එකක් දෙනවා. ඒ කියන්නේ 5 එකක් දෙනවා. එයා කීයක් හෝ දෙනවා? 10 ඉරින් 3ක් හෝ මොකක් හරි එකක් දෙනවා. එතකොට මේක දෙන්නේ අපි මේ හොයාගෙන ගිහිල්ලා ඒ එන අවසාන උත්තරය මේකත් එක්ක සසඳනවා. හරිද? ඒක ගන්න හද තේරෙයි. මේකත් එක්ක සසඳනවා. එතකොට මේකට වඩා අඩු වෙන්න ඕනි. අපි සලකන එක නේ. يعني මෙන්න මෙතනට එන එක නා. ඒ කියන්නේ ටොලරන්ස් එක 10 ඉරින් 3 කියලා මම හිතනවා. මේකට කියන ටොලරන්ස් නැත්නම් එරර් එක ටොලරන්ස් එක. එතකොට ගානේදී මම හදන්න ඕනි අවසානේ පෙන්වන්න ඕනි. දැන් මෙතනට අපි හොයාගෙන ගිහිල්ලා fx n ගේ මාපාංකය. ඒ කියන්නේ යාගේ අගය මේ ටොලරන්ස් එකට වඩා අඩු වෙන අවස්ථාවේදී xn වල අගය තමයි මුත්තේ. මේ වන අවස්ථාවේ වන විට xn ගේ අගය තමයි root. xn ගේ අගය තමයි root එක. මෙන්න මේ අවස්ථාව සම්පූර්ණ කරන විට xn ගේ අගය තමයි අපි root එක විදිහට ගන්නෙ.